ක්‍රම්පික රනවක ඇමැත්තුමා. විනාඩි තියක් තියෙන ඔබතුමාට. කර මුලාසන අරුද් මන්ත්‍රීතුමනි අද පාලිමේන්තුව සාකච්ඡා කරමින් තිබෙන්නේ මේ රටේ ඉතිහාසේ සිදුවෙච්ච ඉතාම බරපත්තල යුධ දේශපාලනිික සිදුවීමකුත් ඒ යුද දේශපාලික සිදුවීම නිසා මතුවෙච්ච දැම් මතුවෙලා තියෙන ආජ්‍ය තාන් පි හා දේශපාලන ගැටලුවල්ට අනාගතය කර කොහොමද පියමණ ඉන්න කියන එක පිබඳව සංවාදයක් ඇතිකර ගැනීම සඳහාය ඒගැන් අපි පළමුීම ස්තූතිවන්තවනවා මේ වාර්තා සභාගත කරලා මේ පිළිබඳ සංවාදයක් ඇති කරන්න ආණඩු පක්ෂය ක්‍රියාකිරීම ගැන. අද අප ඉදිරියේ වාර්තා ගණනාවක් මේ ඇතිවෙච්ච සටන පිළිබඳ ගැටුම පිළිබඳව අද අපි හැම දෙනා අදිරයට මැවිල්ල තියෙනු. එක්සත් ජාතිීන්ගේ සගමේ මහලයේකම් බංකිිමූන් මහතා උටුපදෙස් දෙන්න කියලා දරුස්මාණ වාර්තාව ඇත් කරගත්ත. ඉන් පස්සේ එක්සත් ජාතිීන්ගේ මානවහිම්කම් කොම්සු මගින් ත්‍රිපපුද්ගල කිටුවක් පත් කලා ඒ ත්‍රපුද්ගල කමිටුවේ ර්තාවත් නිකුත් වුණ. ඉට අමතරව රටතුල විවිධ අවස්ථාවල වි කොමෂන් ස බ ෙන් පත් කරල තියනවා විශේෂය මතුෘදහන්ුවන් පිළිබඳ පත්කළ උදලාගම කොමිසම ඒකට විදේශික විශේෂක්ඥයෝ ගණනාවකගේ සහයෝගේ ලැබුණ ඒ වගේම මැක්සල් පාර්ණගම කොමිසම ඒ සඳහාත් විදේශයේ විනිසුරන්ගේ සයෝගේ ලැබුණ ඉතා අමතරව ඊට ප්‍රථම එල්ෙල්ලාසි කොමිසම ඒවාගේම තවත් කොමිෂන් දෙකක් පත්කෙරුණා මේ පිළිබඳව කරුණු ස්වා බල. ඉතින් මේ සියලුම කොමිෂන් වාර්තා පිළිබඳව ස්වා බැලුවහම අපට මේ පිළිබඳ යම්යම් කරුණු සමහරව පදනම් සහිතේව සමහරව පදනම් විරහිත සමහරයවත් දේශපාලන පසු බිමින් ඉරිපත් කරන ලද සමහරේවා යම්යම් පුරෝකතනයන් මට පදනං වෙච්ච තොරතුරු ගණනාවක් දසදහස් ගානක තොරතුරු අපට ගන්න පුළුවන්. විශේෂයෙන්ම උදදාලාගම කොමිස ඉදිරියට පත් කරල තිබෙනවා එම කාලවකවානුව තුළ අතුරුදහන් වුවන් පිළිබඳව LT සංවිධහන්ට සම්බන්ධ LT විසි අතුරදහන්නුවවයි කියන චෝදනා හද්දා ස්තුන්සිය හතා. ඒ වගේ අතිවිශාල චෝදනා ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් ඇති කල්ලා තියෙනවා පාලුස් දහසකට ආසන්න පිරිසකගේ ගාතන පිළිබඳව සඳන් වෙලා තියෙන ඉනිසා විශා දත්ත ප්‍රමාණයක් තොරතු ප්‍රමාණයක්. ඒ වාර්තා වලති සමහර වාර්තා විශේෂෙන් එක්සජාතින්ගේ මහකොම එක්ස ජන්තික මහලේකම්තුන් අපපත් කරපු දරස්මාන වර්තාාවත් ඒකගේ ට ප සස්පතර ්‍ර පුද්ගල වාර්තාාවත් ශ්‍රී ංකාවතු ප රක්ෂණයකින් තොරව ඔවුන් විසින් විවිධායගේ විධ තුංගනි පාර්ෂයන්ගේ ොරතුර ම පපදනම් වෙලා සිදුකරපු දේවල් ඒවා හරහත් යම්යම් චෝදනා ඉදිරිපත් කල තියෙනවා ඒ තුොරතුරු දත්තා අපි ඉදරියතිය. අපි සමස්යයක් කැඩිට ගත්ත අපිඉතාමත්ම පැහැදිලිව පිළිගන්න ඕන එකක් ත්‍රස්තවාදී ක්‍රියාවලියයක් මෙර තුළ තිබුණා. ඒක සාමාන්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලයක් නෙවෙයි. ඒක ඉතාමත්ම බලගතු විදිහට යම්යම් අවස්ථාවල විදේශීය ශක්තිීන් මුසුකරගත්ත බල බරපතල අවියාවෝද ශක්තිීන් තිබිච්ච කාලතුවක් වූ බැරාවි ගුවන්්‍යානා මිසයිල ඒවගේම සබ්මැරීනාදී සෑම අංගෝපාංගයකින්ම යුතු ස්‍රස්තවාදී ව්‍යාපායි. යගේ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය යම්යම් ප්‍රදේශවල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වුණ. දකුණේ බෝබ පිපිරීම් කළ දේශපාලන ගාතන කළ ඒවගේම මනුෂ්‍ය ගාතන සිද්ධ කලා ඒවගේ ආගමික සංවේදිී ස්ථානවලට පහරදීම් කලා දල්දා මාලිගේට ජයස්ශ්‍රීීම හබෝධියයට එයගේම නැගැනහිර පලාාතේ ගරිල්ලලා යුද්දයක නියලුුණ උතුරු පලාාතේ විශේෂම වන්නේ සම්ප්‍රදායක සටන නිියලුුණ. ඒ ර ත්‍රස්තවාද ව්‍යාපාරය එක ආකාරය කරන විධාකාරයට රට තුල ක්‍රාත්මක වුණා. එම ත්‍රස්තවාදී ව්‍යාපාරය මර්ධනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච රජයක ප්‍රධාන වගකීම බවට පත්වුණ. ඒක එම වගකීම රජේ නිලා ආයතන වෙච් ශ්‍ර ලංකා ආක්ෂක හමුදාවට පැවරුුණ. එයන ශ ලංකා ආරක්ෂ හමුදාවටත් සිදධ වනාා ්‍රස්තවාද විධ ප්‍රදේශවල අුගමන කරන විධ දේශපාල උපක්‍රමට අනකූලවන ආකාරයට තමන්ගේ ප්‍රති ක්‍රාවලිය දියත් කරන්න. එනිසා මේක සම්ප්‍රදායක නීතිරාමුවක් සම්ප්‍රදායක ක්‍රියාවලියයක් කොස්සේ මනින්න පුළුවන්යක් නෙවෙයි මේක ඉතාමත් පැදිලවුව රටතුල ඇතු වෙච් විශේෂ තත්ව විශේෂම මක්සල් පර්නකම කමිසම මේ පගැන විශේෂම සඳහන් කලා තියවා මේ මේ රටම විශේෂ තත්ව ඇරට. රග මේ ප්‍ර්නේදහ බලන් ඩෝන එ එකක්ක කටවල ෂටි ක එක කටව ්‍රස්ව රද කිරීම තත්්‍යය තුළල එක් කටවල ුද පා ද පිල න කරන බැයි. මේ ප්‍රධානම ගැටලුව. ත්‍රස්තවාදය යුදම වශයෙන් ජයගන්න. ශ්‍රී ලංකා ආරක්ෂක හමුද සමත් වන දේශපාලලික වශ රාජ්‍යතන්ත්‍රික වශයෙන් අපි අසමත් වනා ඒ දේශපාලන ජයග්‍රහණයක් බාට පරිවත්නය කරග. න්න එතනයි මේ ප්‍රශ්නය පැනනැක්ග. යුද මේ ජෑග්‍රහණය දේශපාල ජයග්‍රහණයක් කරගෙන තිරසාර සංහින්ධ්‍යා ක්‍රියාවලියකට යන්නට අවශ්‍ය හැකියාව ලබාගන්න අප අපෝසත්වීම නිසා තමයි මේ අර්බුද්ධය විදේශවලත් දේශය වශයනුත් පැනනැගෙන්න්න මුල්ලුණේ. අපි තේරුම් ගතයුතු කාරණය මෙය දැන්වත් අපි ස්ථාපිත කරගෙන ස්ථාවර කරගෙන ඉස්සරහට යාම සදහා අවශ්‍යඋපය මාර්ග සම්මුතියකින් සකස්කරගත යුතු කාලයකට සම්මුතියකින් එකතාවකින් ඉදිරියට යුතු කාලයකට අපි එල්ම් බිලාතියෙන. එන් සාපි මේටන් රාජතාන්ටික පෙරමුණක් ඇති වෙලා තියනවා. එ රාජතාන්ටික පෙරමුණේදී පැරණී අපි පවත්වාගෙනගිය මුද්ගද මුද්ද රාජතාාන්ටික උපයමාර්ගන් වෙනුවට නිසි දියුණු නවීන රාජතාාන්ටික ක්‍රියාවලයක් මගින් අපිමට මුණ දී යුතු වෙනවා. අපේ රටේ සිටින දක්ෂතම නිධාරී එගේම ඉහළම ගණයේ තාක්ෂණික උපකරන සියල්ලම යොදාගෙන මේ සම්බන්ධයෙන් රටේ කීට්ටිනාමත් ඒවගේම ආරක්ෂ කහමුදාවල ගෞරවත් සෑම ජනකණ්ඩායකම ගෞරවත්, ආරක්ෂාව නාකාරයට මෙ මෙහෙවීමේ වගකීම අපට අපේ රජාන්තික සවවා නොඩදැ ඇත්වල්ලති. එතරදි ප්‍රධාන වශයෙන්ම අපේ විදේශ ප්‍රතිපත්තිය සමබර විදේශ ප්‍රතිපත්තියක් වියයුතුයි. අදත් අපි දන්නවාම ඉන්ියයානු සාගරයේ පවතින දේශාලනි. න්ද ගර පවතින දශපාලනය නිසා සමර තත්වයකින් ොරෝ අපි ගමන් කළොත් නමසේ අස ගනං ොලත් දෙදහ න ොල අපිට අත්ච්ච ය ා වාච අදැක ලින් පිගනගෙන සමබර ොබැන්දි විදේශ ්‍රතිපත්තියක් අපි ිය ත් තුන. ත ලසන මන්ත්‍රීතුමණින් මේ සවස ඉන්දයානු සාගරයේ සයවස. ධනමින් සවස ත ලන්තිික් සාගරේ විසියනි සියවස පැසිපික් සාර මේ සේවස ඉන්ද යාන සාග ර. මයි ෙ ක් ජනප නා පත්තු. තමන්ගේ සමාජාර්ථක ක්‍රියාවලිය පිියෝටිං ේශයා කියලා ආසිාව දෙසට නැබුරු ත්වකට යොමු කල්ල තිබෙන්න්න. ඒවගම මේ මඇතදී පැසිිපික්සාගරේ අ අස්සංකිරීමට උන් මන් කළේ පැසිපික්සාගරේ රටවල්ලෙක්ක මේ ආසියානු කරේ ඇතිවෙටලා තියෙන විශේෂ සමාජාර්ථික බලපෑම නිසයි. නිසා අපි සමර විදේශ ප්‍රතිපතිය අපට ඉතාම අවශ්‍යයි ඒවගේම විසංවාද නැතුව එක තැනකට එක අදහසක් තවවෙලාවකද තවාදහසක් වනට තවත්දයක් කියන්න නැතුව විසංවාදී නෝනාකාරයට අපි මේටයුත් කලයුතු අපි අතතේ දහම කළේනෑ එකස්ථානකට එකක් කිව්ව තවායකට තවටිකක් කිව තවත් තැනක තව එකක් කලා මේ නිසාතිවෙච් විසංවාද තත්වේ නිසා පිත්ත කිතුව මිතුරට වල් පවා අපහසුතාවයලට පත්ච්චවස්ථාපි දැක්. ඒවගේම අපි යම් කිසි නිශ්චිත දේශපාන ප්‍රතිපත්තියක පිහිටියයන දේශපාන ප්‍රතිපත්තු කරග භාවක පිහිටියයන අපට මේ අභියෝගගේ ජයගනීම හැකයාව තිබුණ. පිටි පත්ති මරම ස්ථවාාවදිීව ක්‍රියාකිරීමේ ප්‍රතිපාලයක් හැටියට අපි තත්ෙයට ඩවර්ටන කියෙන ක අපි ිතාාම පහැදිලි. ඒ වගේම ඇතැම්මයි උත්සාහ කලා මේ රාජතාන්තිික අභියෝග ජාවාර්මක් බෞ් පත් කරගන්න. විධ පෞද්ජලිකාංශේ කොනි ශ්‍රී ලංකාව පිබඳ ලිපිලේකන් සකස්කරග ශ්‍රී ලංකාවේ රාජතාන්තික ප්‍රතිප්‍රහාාරය සකස්කරගන්න කටයුතුයදන. එනිසා මේ සියලු වරද නිවරධ කරගනිමින්. ඉතාම නවීන ඉතාම ප්‍රතිපත්ති ගරු ලෙස අපේරට ජාත්‍යන්ත ප්‍රතිවපේ ගොඩරන් වන රාජතාාන්තික ප්‍රතිපත්තියක් ඇතිකරගැනීම කරා අපපි ගමන් කරමිඉන්නවා. එය අපි තවදෝට ශක්තිමත් කර ගති යුතුයි. එවගේම මේ සරණින් පස්සේ, ඇතිවෙච්ච ජාත්‍යන්තර ප්‍රතික්‍රියාව, විශේෂම විදේශගත දෙමල ඊලාම් බලවේගවලින් එල්ලවෙච්චේ ප්‍රහාාරය හමුයි. අපේ රටට අභියෝග ගණනාවකාව. එතක් තමයි, රාජ්‍ය ලෙස අපි යුදාපරාධ කරණයක නියලු නාය. දෙමළ ජනයා සමූහ සංහාරයකට යොමු කලාය කියලා අපට රාජ්‍යයක් ලිස අභියෝගයක් කෙල්ලවන්. එදා ජර්මන් රාජ්‍යයට යුදව් ජනයා සංහාරය කලාාය කිය. චෝදනා වෙල්ලවනාම මුළු ජර්මන්් රජ්‍යම ඔවුන්ගේ ජනතාව නාසිවාදී වන්නත් නොවනත් මුළු ජර්මන් රජ්‍යයටම දඩුවන් දෙන තත්ත්වයක් උදාාවන. අපි දන්නවා ඒක උදාවුනේ. යදව සහරට පමනක්නේ ංකරවා නි කා කරමි ක්‍රියාවලටත්තක් නවත් රාජ්‍යයට දඩුවන්දී පිබඳ අභියෝගයක් එදා එල්ලව. සාපටත්තඒ අභියෝගය වා රාජ්‍යයට යම් දඩුවමක් ලැබෙනවාද. රාජයේ සියලුම ජනකණඩයමලට සම්බහදක පැනවීම කරා ගමන් කරනවාද පිදක්ම මේ මඇතදී රනයට සිද්ධ වෙච්චද වගේම අද තවත් සමහරටවලොට සිදවෙලාලතියන්ද. එයනුව රාජ්‍යයට යම් කිසි අියෝගයක් එල්ලවෙමින් රාජ්‍ය කිසියම් අියෝගට ලක් කරමින් යන ක්‍රියාවලියයක් ක එල්ලවෙලාතිවන්ගේ. අද ප කිසිම් දුරට හැකි වෙලා තියෙනවා මේ රජ්‍යයක් හැටියට අපි දෙමල්ල ජන සංහරයක් සිදුවනේ නෑමේ රට තුළ මේ රාජ්‍යයට සම්බාධ පැනව ආද දේවල් ින්තිබිච්චේ. අභියෝග එත් තර්ජනය අද දුරුවවෙලා ගිහින් තියෙනවක් කියෙනෙක බොහොම පහසුවෙන් ප්‍රකාශ කරන්නඕන්. ඒවගේම ප්‍රතිපිචානී අභියෝග ආයතනයක් හැටියට. ශ්‍රී ලංකා ආරක්ෂක අන්සවලට ආයතනයක් හැටියට යුදා පරාධහරි. මනවී පාද පිබඳ ෝදන එල්ල වෙනවාද කියනේ එමනා මුලු ්‍රී ලංකාක යදමුදාවේම. එමනැත් වෙන ආරක්ෂකංශවලාටම බරපතල ප්‍රශ්න පැනැගීම ටිඩ තිබුණ. නමුත් ආයතනයක් හැටියට ්‍රීලංකා ආරක්ෂකංශ නීතිමේ රාමුවක් තුල ප්‍රජාතන්තතික රාමුවක් තුළ ක්‍රියාකරපු බව අද පිළි අර්ගෙන තිබීම අප එක්තරාකාර ලබාගත්ත සුබවාද පැත්ක් හැිට අපි දකින්නවා. ො බහෝ දෙනෙ ත්හ කලා සමස්ත ශ්‍රී ලංකා ආරක්ෂක අංශම යදපරාද මනවී අපපරාධ කලායක කියන තත්වයට පත් කරන්න.ඒවගේම අපේ සිවිල් හා හමුදානායකි විදේශකතවෙච් අවස්ථාවලදී. ඒය අත්තරගෝට ගැනීමේ අියයෝගයක් තර්ජනයක් එල්ල වෙලාතිබු. අපි දන්නවා විශේෂම පිනෝශේ සිද්ිය එංගල න්ේ ංචාරක ල් න්න වෙලා පාන ද ත් ක් අ ර ග ට පත් ව ඒක ද න නා තිපතිවර විදේ චාරක ද ල ට ප ති හ හ . අභෝගය එල්ලවන ඒවග මේ මෑතද විශේෂෙන්ම සුඩානේ ජනාාජිපතිවරටයට ඒ අියෝග එල්ලවතන මේ මැතදි ඉදාවදත්ඒ ප්‍රශ්ණි පැනග ති මේ මෙවැනි තත්ත්යක් අපේ දේශපාල නාකත්තයට උදනායකෑන්ට එල්ලවීම අභියෝගයක් තිබුණ දැන් ඒක දුරුවලාග හින්නේ නමුත් කිසියම් දුරගට ආවම කරගන්නට හැකියාව ලැබිලතිෙන ති මංහිතනා මේ අභියෝගයන් දුරුකරගෙන අපි සියලු දාම ඉදිරිය කරයන් රදිෂ්ාන කරගතයුතු. අද අප ඉදිරියේ තියෙන්නේ හුද්ජලයින්ට එරෙහිව නැගිච්ච චෝදනාවලියයක් විතරයි. ඒත් පදනම් විරහිත වා බොහොමයක් තිබෙනවා පදනම් සහිතේවතියෙනවනම් ඒ පිළිබඳ ක්‍රියා කල යුතුයි. මුලාසනාරූඩ ගරු මන්ත්‍රිතුමනි යුදාපරාද පිළිබඳ සමූහ ගාතනයන් පිළිබඳව මූලික ක්‍රියාවලියයක් පසුගිය දෙවන ලෝක ම හා සංග්‍රාමයෙන් පසසි සිද්ධ වුණා. ඒ අපි කවුරුත් දන්න නිවරම්බර්ග යුදාධදිි කරණය ටෝකියෝ යුදාධිකරණය ඇතිකරගත්තේ ක්‍රියාවලි. එතනදී ජාත්‍යන්තර නීති සෝවියට් සංගමේ නීතිය, ප්‍රන්සේ නීතිය එංගලන්තනීතිය එමරිකාව නීතිය මේ හම තනක්ම ජර්මණය නීතිය වෙනස්කම්තිපුුන්. එනිසා බලගතු සංවාදයක් ඇති වුණා මේ නිවරම්බග් මුලධර්ම පිළිබඳව කුමන පදනම් මතද මේ නඩු පැවරීමම් සිදු කරන්නේ කාටද මේ නඩු පවරන්නේ රාජ්‍යයකටද ආයතනයකටද, පැස් පක්ෂර්ද ඒ පක්ෂ සාමාජි ක න්ද කියනක පිටිබඳ විසාාල සංවාධයක් ඇතිවුණ. එතනදී මුලධර්ම හතරක් පිළිබඳව සෝියට් සංගමයක් ඒවගේම ප්‍රන්සිය ප්‍රන්ේ නීතියත් ඒවගේ ංගලෝ ෙක් නීතියත් පදරන් කරගෙන මුලධර්ම තරට එකගතාවය ඇති කරගත්. පළවෙනි මුූලධර්මය තමයි සාමූහික කුමන්ත්‍රණය සහ ආක්‍රමණික යුද්ධ හෞද දියත් කළේ කියන ප්‍රශ්නය. සාමූහහික කුමන්ට්‍රණයක් කලේ කවද ක්‍රමි ුද කේ ක ුද කියනෙ ෙන හඳනාගෙන හුටේරෙහි හටහ රාජේයට හ තන ෙරව නවු පැවරින් පිඳ පලවනි ොද න්ග ුන. දෙවනක සෝියට් සංගමයේ යෝජනාවක් මත සාමේටේරහි කෞද කටයුතු කලේ සාමේටහිරි අපරාධ කලේ කෞද කියනෙක මත ඒ නඩ පැවරින් සිදු කරාන තීරණය කට. ඉළඟට යුදා පරාද සිදධව වනාාන සාමහිකගාත සිද්ධ වනනාන සාමක පැරැගනීමින් සිද්දවාාන. ඒවගේම යුද සිරුවන් පිබඳ ට යු. සිද්ධ වඋනානං තිබි ඒව කටතිබි සම්මත වලට විරුද්ධව ඒ සාමූහි පරාදවලට යුදාපරාධවලට විරුද්ධවටයුතු කිරීමට කටයුතු කළ. ඒවගේම මානවීඇත්වයට මානුෂිකත්වයට එරෙහි අපරාධවලටෙරෙහි කටයුතු කරන්න තීරණය කළලා මෙන්න මේ මූලධර්ම හතරමට පදනන් වෙලා තමයි. එදා ඒ නිියවරම්භග තෝකෝ යුදාධි කරන ක්‍රියාත්මකුණේ ඒවා ලෝකයේවකට පැවිතිච්චේ අත්දැකම් සියල්ල පදනම් කරගෙන තමයි එතන දි ක්‍රාත්මකුණ. දැන් මුූලධර්ම හතරට සාපේක්ෂ බලනකො. ඉතාම පැහැදලි ශ්‍රීලංකා රාජ්‍යය හෝ ශ්‍රීලංකා ආරක්ෂකන් සොහෝ චේතාන් විතව එවැනි ක්‍රියාවලියක නීලලා නැති බව. රාජ්‍යයට එරෙහිව ප්‍රජාත්‍ර විරෝධීව නීති විරෝධීව සාමහහික කුමන්ට්‍රනයක් කළල ආක්‍රමික ක්‍රාවලයක් සිද්ධව වනෙ, 80 සංවිධානයෙන් විසක් ශ්‍රී ංකා ආරක්ෂකන් සොලින් නව. ඒවගේම සාමයට ෙවයන්කි ප්‍රාධයක් සිද්ධවනකවරත්දන් දස් දෙකේදී සමහරිට අපි විරුද්ධයි සමාරය පක්ෂයි සමගම ඇව. සාම කිුම වකවානුවේ ලක්ෂමන් කදරගාාව මැත්තුම ගාතනය කළ. ඒ සාම ගියසුම වකවානුවේ රට හමුදදාපතවරය ගාතන කර උත්සාස කලත් සාමගියවසුම් කඩවීමම් හද්හසකදාාතික ප්‍රමාණයක්ක්සිද වුණන. ඒක අවසාන ප්‍රතිවල තමයි මවිල්ලාරුව ඇතිවුණ. එන්සා සාමටේ රැහිව කෞදාපරාදය කළේ කියනෙක මේ පසුගගේ මෑත ඉතිහාසේදයා බැලුවමත් ඉතාම පැහැදිලී. ඒවගේම යුදා පපාද මානෂ්‍යයත්ක ටෙරයා පරාද. මේ සෑම කාරනයක් පල බඳු වාර්තාාව වි ක් විුදවත් රුදව සඳන් තියවා නිසා ර්ම ප දනම් කරගත් විග්‍රහයක් මේ තුළ ඇතිකරගතයුතුයි කන එක අපි මේ අවස්ාව කා. ඒමින් පස්සේ වි රටවල් ල්ට නිව රම්බර්ග ්‍රියාවලියෙන් පස්සේ අපි දන්නවා ජර්මණයේ ඒවගේම ජපානයේ සම්පූර්ණ ්‍යස්ථා අත් ීත ල රටවල් ෙ ක්‍රා ම කවුා. ඒවගේම ඉන්පස්සේ දෙවන ලෝකමහා සංග්‍රාමයෙන් පස්සේ විශේෂයම යුගස්ලෝවාව රට සම්බන්ධයෙන්. ඒවගේම රුවන්ඩාව සම්බන්ධයෙන් විශේෂ අධිකරණ පිහිට වන්ඩ එක්සත් ජාතිීන්ගේ ආරක්ෂක මන්ලේ ක්‍රාත්මක වෙලා කටයුතු කළ. එනිසා තමයි යදා පරා අධිරන පලිබ ජතන්තර යද පරා ධිරනයක් පිළිබඳ සංකල්පේ මතු වෙලා. ඇවිල්ල දසස්දකේ ජ ලි පලවෙන්නද ජාත්‍යන්තර යුදා පා අධිරනය රෝම ප්‍රඥපතිියයටන් නොපහිටෙව. එහි ප්‍රධාන ූලධර්මතුනක්තියෙන්. ප්‍රධාන මුල්ධර්ම තුරන පලවෙවනි මුලධර්මය මේ ජාත්‍යන්තර් අධිකරන පහිටවන්නේ අනුපූරක මුලධර්මය මත. කොපලිමට ි ේරක. ඒක කියන්න දේශී යාන්තනය මූලිකයි. දේශී අධිකරන පද්ධතිය මූලිකයි. දේශී අධිකරන පද්ධතියට සහයදීම සඳහා පමණයි අන්තර්ජාතික යදධ කරය පා පවති. එමනතුව දේශය යදධ කරනයක් යට පපත් කරන්න දේශය අධ කරන පදධති යට පපත් කරන්නන ඒක පවතින් ගෙනක්. එම මුූලධර්මය මතයි රෝම පක් දර ක ක්ස්න්. හල්කාරිත්ව කොපලිසි. හවෞල්කාරීත්වය තුළින් කියෙව්නේ කෙළින්ම රජු යුදාපරාදයකට සම්බන්ධ නොවනත් හෞල්කාරී ක්‍රයාාවලියයක් තියෙනවානං ඒකටෙරව ක්‍රියාත්මක වෙන්න පුළුවන්ගේ. මේක ජර්මනියත් සිද්ධ වන ර්මනය ඇතැන් ව්‍යපාරික අංශවලට එරීව දෙවනලෝකමහ සංග්‍රාමය දන්ුවන්දීමම් සිද්ධ කර නාසි පක්ෂයට සහ දුන්නයි කලා ආර්ථික සහයෝගේ දුන්නයි කියලා ආර්ථික පරාකරන් හට හමඩු හලා ජර්මණිය ජානේ. ශාල ර්ාණය කර්මාන්ත ශලාවලට ්‍යවස්සය දායකත්වේට දඩුවන් පැමුණ. හිරගැටැරිය. දඩුුවන්දුන්න ඒ හවුල් කාරීත්වේ මුූලධර්මය මන් සඳහන් වෙලාද. එයන්නුව කොටි සං විධනය ගැන කල්පනකළ. කටි ස න හව කාරත දර් දැම කොටි සංවිධන ල්ල ධදී ප ඉන්න කොටිංවිධානයට ෝපකාර ඉන්න අපි කොටි සංවිධානයේ සාමාජික වන ේ කර ාටුවත් කියන්න බෑ හවල් කාරරිත්ත්‍යේ මුොලධර්මයටතේ ඔවන්ටත් දඩුවන්දී හැකි ශයන. ඒ වගේම සංකීර්ණතාවේ. ඒකත් ඉතා වැදගත් මෙවැනි ත්‍රස්තවාද යුද්ධයකදී රජු සටනක් සිද්ධ වනේ වන්නේ විතරයි. අනික් හැම තැනකම විධාකාරය සටන් සිද්ව වන විදශ ගව ගතන සිදව ව රජු ගන්ධිමහ ාතනය කිරීම වැ සිදුව විදේශ රටවලත් නොය ගැටුම් සිද්දවන විදශරටවලත් ත්‍රස්තවාදී සංවිධානමක ගදනු සිද්දවන. එනිසා සංකීර්ණතාව මේ සට පවතිය සංකීනතාවත් මුලධර්මයක් හැට පිළි අරගෙන තියෙනවා මේ ජාතන්තර යුදධාධි කරනවල ඒ ප්‍රතිපත්තිවල. දැන් මේ අනුව ල නොකොට අප මේ ක්‍රියාදාමය ගැන බැලුවම් ඒ අන්තර්ජාතික අධදැකීම කල්පනා කල බලලා අපේ රට තුල අපි කුමක්ද සිදු කර ගත යුත්තේ අපේ රටේ ගැටලුව අභියෝගයේ ජයගැනීම සඳහා අපි දැන් කුමක්ද කර ගත යුත්තේ අපට සම්බාධක පනවල අපේ අපනයනවලට එමනට අපේ ආර්ථිකයට අත දබන අභියෝගයන් තියෙනවන ඒ ජයගැනීම සහ ොකද අපි ක ුත් ඒ වගේම අපේ ආරක්ෂකංශවලට හමුදාවක් ලෙස යම මදියෝගල තින පුදලින් හැටිට අම්යම් චෝදනාෑයුල තියන ඒ සම්බන්ධෙන් අපි ක්‍රියාත්මක යුත්තේ කොහොමද කියනක පිබඳම මේ මුූලධර්මට පදනං වෙච්ච, ඉතාම සබුද්ධික ක්‍රියාවලයක් මුදදා හැරීතු අවස්ථාවක දැන් අපි සිටින බව ප්‍රකාශ කරන්ඩෝ. එතනද අපි බොහම පැහදිලිවගේ අන්ඩෝනි පසුගේ ජනාජිපතිවරනන්නේ දී මෛටිපාල සිරිසේන නාාජිපත්තුමා එතුමාගේ මෛට්‍රී පාලනයක් කියන ඒ. දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනී තා පැහැදිලිවකි ප්‍රකාශ කළා ත්‍රස්ථවාදය මැඩලීම සඳහා. නීත්‍යානුකූල රාමෝතුල ක්‍රියා කරපු. කිස්සිදු කිසිදු හමුදදාසේවේ ආරක්ෂකන්සොල් සිදින කිසිම කෙනෙුට ජාත්්‍යන්තර අධිකරණය කොහෝ වෙනත් ආකාරය කොහෝ ද්ඩුවන් ලබාදීමේ ක්‍රියාවලියකට ඉඩ නොතබන බව. ඒ මලධර්මය මත අපි සියල්දනා පදනම් වියයුතුයි උකද ආරක්ෂක අන්සෝල පිරිස් කළ කැපවීම ක්‍රියාවල නිසා තමයි අද මේ සහ මෙත රැස්වවෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රට සාමකාමිය ඉදිරියට යන්න හැකියාව ලැිලතියෙන්. එනිසා ඕනෑම විසුඳමක. ඕනෑම සත්්‍යගවේශනයක. ඕනෑම යුක්තිය පසින්ද ලවීමක. පදනම විය යුත්තේ පවතින සාමය සංහින්දියාව බිඳ නොදැමිය යුතුයි කෙන පදනමයි. විශේෂයෙන්ම මේ මැක්සල් පර්ණගම කොමිසං වාර්තාවේ එක චේදයක් මේ වෙනුවෙන්ම. ඇතිනගැ ස්තුතිවන්තවන ශල විග්‍රහයයක්ක් ලෝකේදති විි්චත් දකීම කරගෙන යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම සඳහායි කියමින් පවතින සාමය සංහින්දයාව විනාසකර නයම් කිසි පිරිසක් උක්සා කන්නවානම් ඒක මේ ජාතන්තර සමුතියට ප්‍රමිතියට අදාළ නෑ කියන කාරණය. දවදාරණයක් කැටියට මේ එක් ජාති න හිංක කම්මසේ ්‍ර පුදගල මිුව වාත්තාව ෝන කර තිය. ඒ එක්දානේ සූදකඉන්න. විග්‍රහ කරන්ඩෝනේ අපරාද හොයන් ඩෝනේ දනුවන්දෙෙන් ඩෝනය. ෙනනකට තර කර ල සුද දෙක හට හිලේ හොන් දොන ඒම නාන අපට සිද්ධ වෙනවා ඒ අසුදෙ න්න ඇතිවෙච් ගැුම් ගැන ොහන්. අසුහත අසනම මේරටේ පැවතිච්ච කැරල්ලිකාරරි වාාවරය ගැන හොයන් ඉන්දියන් හමුදාාවල මදිහත්වීම ගැන ොහන් ජනතතාමත්්‍ය පෙරහුණේ කැරල්ල ගැ නොහයන්. ඒවගේ ඊට පස්සේ ඇතිවෙච් සිදුවීම ගැන ොහන් යනනාදී වශයෙන් දැනට. මේ රටතුල යම්කිසි ආකාරයකට සංීධියාවකට පත්වෙලා තියෙන සෑමතුවාලයක්ම නැවත විවෘත්්ත කරන්න සිද්ත වෙන. නැවත විෘත්ත කල්ලා ඒ ඒ අවස්ථාවල විවිධ ත්‍රස්ත උපක්්‍රම ඒට ප විරි්‍රතිියුද්ධෝ භාවිචිකර ප්‍රති උපක්‍රම යනාදී සියලුව පිරිස් පිළිබඳව විග්‍රහ කරන්න සිද්ත වෙන.ඒය අසුවත් අසුනම වකවානේ හැත්ත දහකර අධික පිරිසක් විධ පාර්ශවල කරුණ නිසා ධාත නවුණා ැටුමල සසිල් ලොහැන්වේ නොහැ. ඒ වගේ. පසු ඇතුව සිදවින් ල්ල යන් නවා. ඒගේම අපි අමතක් කල යතුනෑ මේ යුදගැටුේ අවසාන මොහොතේ දහතුන් දහසක් Lට සාමාජිකන් යටත්තු වන ශ්‍රීලංකා ආක්ෂක හමුදාවට තමන් Lට සාමාජිකයන් යයි කියමින් L සංවිධානය තහනම් සංවිධානය කට නීති විරෝධී සංවිධානයක් කැට ්‍රස්ථවාද සංවිධානය කටිවිට සංවිධානයක සාමාජිකයන් බව තමන් යයි ප්‍රකාශකරමින් දහතුන් දහසක් කරත්තු ඉහලම ගන නායකෙක්. ඒගේ තවත් තුන්දහසක් යටත් නොවී ශ්‍රී ලංකාව තුළ වාසයකළ. ඒවගේ තවත් දහස් ගානක් විදේශකතවවාසයකළ. එ එක්ස ජාතින්ගේ මාන හිම්කම් කොචිම ්‍රිපපුත් කල කොමසමට අනුව මේ දො ද පතරන ගොට ගතයුතු පුුරුත් හ පනක ෙ පිර සත්තන ගොඩ තයුතු. අත්තර ගොට අරග තන ගනටන්ගන්න. එත ඒ එක මේ සාමයට සංහින්දියාවට ධනාත්මක ඉදිරි ගමනද නැත්තම් මේ තින් තත්වේ ව වල් කිරීමන්ද. මේ කපි. පි කර ැලිුතු වාව කිැලතිීම. ඒ නිසා මේ ඕනෑම ක්‍රියාවලියක ආරම්භය වෙන්නේ. ඕනෑම ක්‍රියාවලියක ගමන් මග වයුත්තේ පවතින සාමය හා සංීධියාව ආරක්ෂා කරග නිදිරියට යනොමික් ඒක බිඳදමන තත්ත්වයක් නෝන බව අපි අවධාරණයක රණඩෝන ඇතැම් කොමිෂන් වල ප්‍රකාශවලත් අපිට දැනගෙන ලැබිලතිය. ඉලාට ඉතාම වැදගත්දේ දේශපාලන සමුතිය. ආඩුව සි රද ගොඩනග න සියම් ප්‍රධන දේශපාන පක්ෂදක සමුතියකි. තවත් දේශපාලන පක්ෂවල සම්මුතින් අපිට අවශ්‍යනෝ මේකෙන් ඉදිරියට ඇන්ඩ. මේ දේශපාලන සම්මුති ඉතාම අත්‍යවශ්‍ය දෙයක් මේ ප්‍රශ්නයට නිවර දි ප්‍රේශයක් හගන් විදේශරටෝල ඕනතරන් දේවල් කතාගරන්න පුුවන් නමුත් මේ රට ඇතුළේ ඇතිවෙන දේශපාන සම්මුතිය තමයි මූලික සහවැදගත් කාරණි. ද ඒසඳා ආරම්භයක් ජනාධපත්තුමා ආරගෙනැතියනවා.

හතුන හයගත මකද අධිරණ ක්‍රියාවලියේ විදේශ සමුතින් වල ප්‍රේශය කියල සසාකච්ා කලතින එගැන විග්‍රහයයක් ෙස්මන් සිල්ල මැත්තුමා ඉරිපත් කලතින මේ වාර්තාවල. ඒනිසා මේ ඕනමදේක පදන වෙන්නේ අපේ ව්‍යවස්ථාවයි ඒවස්ථාව ගඩනගරතින ජනතාවගේ පරමාධිපත්යවට ඒ වස්ථාව මතායික තිීරණයවෙන්. ඒ විවස්ථාවට අනුකූලව ගඩනගට යම්කිසි ආත්‍රනය ගඩනගීමේ වගගේම තියෙන්නේ මේ පාලිමේන්තුවටයි. එනිසා මේ පාලිමේන්තුුවට පිටති පාලිමේන්තුේ සම්මතයටට පිටති. කිසිවක් කිරීමේ හැකියාවක් අපට නැහැ ඒයට කරන්න වරමකුත් මේ පාලිමේන්තුවට නැෑ. එනිසා විවිධ ජනාධිපතිවරණයේදී දෙපාර්ශයම දේශය වශයෙන් කිසිා මාආකාරක ආන්ත්‍රනයක් සෙවීම පිළිබඳ අහස් පල කලා ඒ පිළිබඳ ලොකු සංවාධයක් කරතුල ඇතුළති න මේ රටේ අතීතේදීත් මේ පිළිබඳ නොයෙක් දේවල් සිද්ධ වෙලා තියනො එක් දසම්සේ හැත්තැකේ ප්‍රමති මනම් පේරි සිද්ධිය ඒගේම චෙම්මනි මිනිවල පිබඳ සිද්ධිය ද ර ද ගේ සිද න රක්ෂ සවට රටයි අධිකරන පදධතිය තුළල සච්ා කල්ල තියන. මර රට නො නෝ නවේේවා ෙර වෙලා යන රට ආරක්ෂකන්සවලට එරයිවා අද යම් යම් චෝදන වි හල් කරම තියන ්‍රස් වද වැක්වීම පන ේ ද තාරක්ෂ න්සල ප මේ ක්‍රියාවලිය විදිිමත් කරනය කල්ලා ඉදිරිියයට ගැෙන අන්ඩ. ජාන්ත්‍රනයක් හදාගැනීම වගකීම අපේ මේ පාලිමේන්තුවට පවතින බව ප්‍රකාශ කරන්නඩ. ඒ වගේම මෙවැනි ගැටලුවක් සඳහා. ඇතිකරගන්නා ප්‍රවේශ පිළිබඳතියන සම්මුතිය. පළමුුවෙන්ම ඇත්ත එළිදරව කර ගැනීම. සත්්‍යය ගවේෂය එක මේ සභවිත්තුපුගදනෙ අදහස් පල කලා. සත්්‍යය මොකක්ද වනේ. කෞද මේ ගාතන කළේ කොයියාආකරයකට දායක වනේ එක එක පිළිබඳ සත්්‍යය හිෙල්දරවකරගැනීමේ ක්‍රියාවල. ඒකට යම් යාන්ත්‍රණයක් අවශ්‍ය කල තිය දකුණු අපප්‍රිකාවේ ක්‍රියාවලයක් සිද්ධ කලා දෙපාර්ශවයම තමන් කළ අපරාධ ගැ කිව් ඒගලන් සමාාවලබම ඒගන විේචනය දකුණු අපප්‍රිකාේ තියන අපරාධාරණ දස්ුනා කියය. නමුත් ඒ මගින් දැනගන්න ලැබුණා කෞද මේ අපරාධ කළේ කෞද මේ අපරාදවලට හවුල්ලුනේ ඇයි ඒක මොනාකාට සිද්ව වනේ ගනක පිළිබඳව. දවදාාරණ කකැට විශා වශෙන් සාකච්චා කරනයක් සුදුගොඩි සිද්ධිය. සුතුගොඩි අරගෙන, L මාජික පිරිසක් විශේෂෙන්ම අවසාන අවස්ථාවේදි පුතුමාතලන් ප්‍රදේශයේ ආවය ඒ පිරිස ධාතනය කලාය කියල තියෙන චෝදනාව. දැන් මේ පිළිබඳව විවිධමතදය පගා පිරිසක් කියන මේ පිරි සතු කොඩි අරගෙනවා ඒ පිබ ලංකාවේ දේශාන අධකාරයට දැනු දුන්න දේශපානධකාරයේ එයට යටත්ව වන්නන්නේ කිව යරත් ච් යට විදදිී බයි. ආරක්ෂකන්ශ ලට පහැදිිකරීමත්තියනවා. ආරක්ෂකන්ස දන්නවා. දෙදස් නමේ මාර්තු මාසේ මෙවැනිම සිදුවීමක් සිද්ධ වුණා යටත්වෙන්නේ ඉ කිය ආවා පිරිස ආරක්ෂකන්සි ඉඩදුන්න ආරක්ෂක වලල් කිෝමිට එකක් බිදනවා හාරසි අසුවක් විශේෂ බලකාය පිරිස්මියගිය. දෙදශන මාර්තුමාසේ මේ සටනය අවසන් වන මාස දෙකට කලින්. ඒවගේම මේ අවස්ථාව සේනාංක තුනකින් වටකල්ල තිබුණ ඒ අවස්ථාවේද එක්සේනාංකයක් දෙසට සුදුකොටි අරගෙන බාරවෙන්න ගිය, තවසේනාංකයක් දෙසට ජනතාව ගමන් කලා. ඊගසේනායන්ගේට ප්‍රාගරන්ගේ පුත්‍රය නාකතති පිරිසක් ප්‍රහරයක් කඇල්ල කලා මරගෙන මරන ප්‍රහරයයක් ඒ ර්ථක වුණනානන් අනි වාර්යම ඒ නායකටගේ තනින් ගැලවිලලා යන. ඒනිසා ඒන මති බතුමට විනාට දෙක්ති බෙනවා හො. ඒගනත් විග්‍රායක්තිය ඒනිසා මේ සියල් සත්ධගවේෂන කොමිසම ින්තමයි දැනගන්න ලැබෙන්නේ කුමක්ද හරියටම සිදනය කියන. එනිසා එවැනි යාන් ප්‍රණයක අවශ්‍යතාව තදින්ම පරතියෙන්. ඒවගේම මෙතනද. මුලින් මේ වාර්තා පහේ අදල්ු මෙවැනි සිදුවම් සිය දහස් ගානක් තියෙනවා ඒ පිළිබඳ විදිිමත් අධ්‍යේනයක් කරලා ඒ පිළිබඳ යම්යම් චෝදනාගුණ කිරීමක් අවශ්‍ය. ඒ චෝදාවලට කැමති පිරිස්සල්ට සත්ත ගවේශන කොමසමකට එමනත්තම්න්නේ සාකච්චා කරගෙන යනපරිදිී තාමත් එකකතාවත් නෑ කරුණා සභහවක්වෙතරඒ කරුණු යමු කල්ලා ඒ ඒමගින් සත්්‍යේ දැනගැනීම අවස්ථාව තියෙන්න්න. ඊළඟට සීලංකා අවිවස්ථාවට යටත් යම් යම් අපරාද තියෙනවාන. ඒ අපරාධ විමසීම සදා අධිරණයක් පිහිට වී යුතුයි ඒ අපරාද ශ්‍රී ලංකාවේ අධිකරන පද්ධතිීට යටත්ව අනිවාරයම සිදදු යුතුයි කෙනෙ අපි කවරුත් පිළිගන්න අවධාරණය කරන්න ඕන කාරණය. ඒ නිසා මේ ක්‍රියාවලිය ඊළඟ එකසා වැදගත් කාරණය. මෙයින් පීඩාවට පත්වෙච්ච ජනතාවට හානිපූරණය කිරීම. ජනතාවගේ ම් ඇැතිව න තැන හංකා අවවාාරණය කරවා දෙමළ ජතාව ඩම් ආරක්ෂකන් සල්ලගනනිවාගේ පි හ තු කරග පි ෙ පෞද ත් කර න ද ගම තුර හා නැගැ හිර ද දෙ පල ීවත් ච් ලිම සිංහ න්ාවගේ හිටන්. සංවිධාන නයා මහවිීර පවල්ලෝට ලදීල තියන. ඒඩං අයිතියත් ඒ ජනතාවට ලබාදීල හනි පූරණය සඳහා බේදයකින් තොර ක්‍රියාදාමයක් අවශ්‍යකන්. ඒ වගේ ර ස හ ප්‍රදශවල. සංවර්ධනය කඩිනම් කරන මඉතා ආඩම්බරින් ප්‍රකාශය කරනවා උතුරේ විදුලබදධය පුනරුත්හපන කර අපි කටයුතු කළ L සංවිධානය අසූහතේ විනාසකරපුය විදිරි බලපද්ධතිය මාර්ග පපද්ධතිය, ජලපද්ධතියට අත්ි විශාල ධනයයක් වවැදන් කළ එක හානි පූර්ණය කොටස. එකත්තේ හානිපූරණය කොටසක් හැට සිදවුණ. එනිසා ඒආකාරයේ යම් ආර්ථික සමාජ ක්‍රාවල කරේ හානිපූර්ණයට මැදිහැත්වය තු. වැදගත්ම දේ නැවත මෙවැනිදේ සිදු නොවීමට. අවශ්‍ය කරන යාන්ත්‍රනයේ ගොඩන ගාගතයුතුයි මේ ආණ්ඩුවට ජනවරම ලැබනෙත් මෙවැනි ආකාරය යහපාලන යන්ත්‍රනයක් මගින්. විශේෂයම අපේට අධිකරණය ගැන අද විශ්වාසය බිඳවැටල යෙන. ඒ අධිකරණයේ විශ්වාසය නැවත ඇති කරන්න ස්වාදී අධිකරන පද්ධතියක් ඇති කරන්න තරාතිරම නොබලා දඩුවන්දන යාත්‍රනයක් ඇති කරන්න මෙවැනි ක්‍රියාවලී නැවත ඇති නොන විදියේ සමාජ ආර්ථික ප්‍රතිසංකරනය පරතුල ඇතිකිරීමටයි අපි සියල්දනාම කටයුතු කල ුක්ට.ඒනිසා. ප්‍ර්න ඕනකට න ර ද වාද කරන්න පුළුවන් ඕනතරම් රණ ගෂා කරන්න පුළුවන්. නමුත් මින් ඔබ්බට ගෙනයාම සඳහා ලැබී තිබෙන මේ අවස්ථාව දනත්මකෝ යදාගැනිමින් විශේෂම මේ පාලිමේන්තුවයේ සිල්ුම දේශපාන පක්ෂල සමූතියක් ඇතිකර ගනිමින්. අපි මේ මෙ ඔබබට ගමන් කල්ලා අප ඉදියේ අද තියන වෙනත් සමාජාතික අභියෝග ජයගැනීම සඳහා. අපි මේ යොදාගම ඒවගම නැවත මෙවැනි සිදුවී මැතිකර ඇති නොවෙන්නට තුරේ දුණෙ හැමතැනක මැති වෙච්ච මහලේ වැකිරී. දසමස හලි තේර ආඩම්බරවන බිදක්ත් නොසල්ලා නිදහස ලබාගත්තයි කියලා නමුත්තින් පස්සේ ඇතිවෙච්ටේ මහ ේවකිරීමම් නැවත ඇති නොන්නට අපේ තරුණරපුරට නැතවැනි දේසිදු නොකරට අවශ්‍යරන සමාජාතික වටපිටාවක් ඇතිකරන්නට අපි සරුදනාම කැපවීමට මේ අවස්ථාවක් කරග දනත්ග ේයටස යොමු එම කියලා හැමදන මල්ලා සිරමින් මණ හිටුව.